ඇත්තටම මෙයා ෆස්ට් ටයිම් කිව්වා අම්මා ආම් ඩුයින් අ මූවි කිව්වා මට නිකන් පණ නැතුව ගියා මොකක් වොට් ඉතින් ඒ පාර උනේ විස්තරේ කිව්වා ඔන්ලි වන් අම්මා දිස් ද ෆස්ට් ඇන් ද ලාස්ට් ඊ විල් නොට් ඩු එනිතින් මෝ දොළ පාරෙන් මූණ හේදුවට නම් කමක් නැහැ වොට් ඉස් දොළ පාර දැන් දොළ පාර වචන දෙකක් නේ ඉතින් වොට් ඉස් දොළ ඉතින් මොකක් ඉස් ද ස්ට්‍රීම් වොට් ඉස් පාර ඊ සෙඩ් දොළ පාර ඉස් වන් දැන් වයි ආර් යූ රයිටින් ඉන් ටූ මට ඇති වුණා ඉතින් මං කෝ ඉට්ස් ලයික් දැට් ඉතින් උනේ පර තරහ ගිලා ඒක ස්ක්‍රච් කරලා දානවා ඉතින් මූණ ද හේටුවා නම් කමක් නැහැ වොට් ඉස් නම් දැන් හුඟක් වෙලාවට දරුව බයයි අම්මලට ඒ කියන්නේ අම්මා එන්න ඉස්සලා දරුව ගෙවල් ඔකම අස් කරනවානේ මේකේ මං එයා එන්න ඉස්සලා මං ගෙවල් අස් කරනවා එයාගේ නීති රීති කියන්නේ හැබැයි ඉතින් ටිකක් වැඩි තමයි ඉතින් එයාගේ හැටි ඕන කන්න ඇඳුම් අරගෙන ගියා ඉන්දියාවට එයා ඒ හිරුණා මං මෙහෙ තනි වුණා ඉතින් රෑ 12යි 5යි අම්ම නැති වෙනකොට තාතර මහන්සි තාතා නිදාගත්තා මං ඉතින් ඇවිල්ලා බලනවා මොකද මට නිින්ද ගිහිල්ලා ගිය අතරතුර මොකක් හරි වුණොත් කියලා තනියම ඒ පාර චන්න අර අත දාල ඇදගෙන මෙයාව පහළට එතකොට ඉතින් වැටුණා හැබැයි ඉතින් ලස්සනයි ඉතින් ඒ ඔක්කොම මතක් වෙනකොට මොකද කරන්න කියන්නේ මට වෙන කවුරුත් නැහැ දැන් මේ වගේ අවස්ථාවක මේ දෙමෝපියංග මොකද නිවාසයකට දාන්නද පූජා කවදාකවත් ෆිල්ම් සර්ට ජොයින් වෙන්නේ නැහැ මම හිටියා නම් ඉන්දියාවේ ඒ කියන්නේ මෙච්චර හොඳට ඉගෙන ගත්ත ළමෙක් රෑන්ක් ස්ටුඩන්ට් කෙනෙක් මේ ළමයා එයා අනේ මන්ද මගේ හස්බන්ඩ් කිව්වා හැම ගහනවා කියලා ඒ කියන්නේ යාට හරියට තරහ ගියා කියන අපි ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියා පූජා ගැන ඒ පොඩි ළමයා ඒ තාත්තගේ අතින් ඉල්ලනවා ඒ චපාතිය කණ්ඩ අතෙන් ඉල්ලනකොට ඉතින් තාත්තේ නම් කියනවා ඒගොල්ලගේ කණ්ඩ බස්සාවෙන් ගෙදර ගෙනියන්න එපාද අම්මලට දෙන්න නැතුවද කන්නේ කිව්වා එතකොට පූජා මගේ මූණ දිහා බැලුවා මට ඒ වෙලාව නම් හිතුණා අනේ ගෙදර කී දෙනෙක් ඉන්නවද කවුද දන්නේ එක එක කෙනාට එක එක කට වෙන්න ඇති තාත්තත් බලනවා මොකද්ද මේ ළමයට වෙලා තියෙන්නේ කියලා මේ ලංකාවට ආවට හිත තිබ්බ ඉන්දියාවට නතර වෙලා ඇත්ත කතාව මේක ඔව් ළමයි එක පැත්තක මහත්තයා තව පැත්තක ඒත් ඉතින් මහත්තයා හොඳ මිනිසෙක් නිසා එයා කිව්වා මං ඔයාව බඳින දාම මං දැනගත්තා කිව්වා I knew that I'll have to send you back someday to look after your parents එහෙම කැපකිරීමක් කවුරුද 15ක් තිස්සේ අම්මයි තාත්තයි වෙනුවෙන් කරනවා කියන එක හරි පුදුම දෙයක්. එහෙම කොහොමද හිතුනේ? අනිත් එක තනි පවුලේ තනි කාන්තාව වෙලා තනියම කොහොමද මේ හැමදේම දරා ගන්න හයියක් ආවේ? අම්මා නැති වෙනකන් තාත්තා මේ මම මේ වාඩි වෙලා ඉන්නවා වගේ ඇඳ මෙහෙම මුළු දවසම මේ පුටුවේ වාඩි වෙලා ඉන්නවා. අම්මා දිහා බලාගෙන මුළු දවසම විශ්වාස කරන්නේ ඔයගොල්ලෝ. පූජා ඇක්චුලි මගේ අම්මා වගේ. මගේ පූජා දිහා දකින්නකොට එයාගේ එක එක ඇන්ගල් දකින්නකොට හිතෙන්නේ මනේ අම්මා වගේ කියලා. අයිබෝන් දනිෂ් ලොක්ස් බලන හැමෝටම මම අයිබෝන් කියන ඔබතුමීට අයිබෝන් පූජා මා ශංකර කිව්වම මේ රටේ ලෝකෙ හැමෝම දන්නවා. ඉතින් පූජාගේ අම්මත් එක්ක අපිට වචනයක් කතා කරන්න හිතුණා. කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. බොහෝ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි කතාව ආරම්භ කරමු. දැන් ඇත්තටම අපි මේ කතා කරන්නේ සන්ධ්‍යා උමා ශංකර. හැබැයි සන්ධ්‍යා උමා ශංකර වෙන්න කලින් නම් මොකද්ද? මම ආන්ටි කියලා කිව්වට කමක් නැද්ද? අපි සුහදව මේ කතා කරන්නේ. නැහැ කමන්නේ කවන්නේ කවන්නේ. ආන්ටි කොහොමද මුලින්ම සන්ධ්‍යා හේමචන්ද්‍ර සන්ධ්‍යා හේමචන්ද්‍ර කොහොමද මේ සන්ධ්‍යා උමා ශංකර වෙන්නේ මම යුනිසෙෆ් ස්කෝලර්ෂිප් එකකින් මම ඉන්දියාවට ගියා ඒ කියන්නේ මෙහි ඒගොල්ලන් දුන්න 100 මුළු ලංකාවෙම 100 දෙනෙක්ව තෝරලා ඒගොල්ලන් 100 දෙනෙක්ට ස්කෝලර්ෂිප්ස් දුන්නා ඒ කියන්නේ ඉන්දියාවෙම ටැංක් පහක අපිව 20 දෙනා 20 දෙනා දැම්මා ඒගොල්ලෝ එක එක යුනිවර්සිටිස් වලට ඉතින් මම හිටියේ අලහබාද්. ඉතින් මගේ හස්බන්ඩ් මගේ ෆයිනල් ඉයර් එකේ එයා ෆස්ට් ඉයර් MSc ඇග්‍රිකල්චර් බයෝකෙමිස්ට්‍රි කරන්ඩ මාස්ටර්ස් ඩිග්‍රී එක කරන්ඩ ආවා. ඔව්. ඉතින් එහෙම ඉඳිද්දි ඉතින් මේ තමයි මුණ ගැහෙන්නේ. අපි දැන් මේ වර්තමාන තත්ත්වෙත් එක්ක කතා කරොත් එහෙම ආන්ටි දැන් ලංකාවෙදි මට මුණ ගැහෙන්නේ ආන්ටි විතරයි මේ දවස්වල ඉන්නේ. මම පූජා උමා ශංකර ගැන කතා බහක් නැහැ. අපි ඒ ගැන චුට්ටක් කෙටියෙන් පැහැදිලි කරමු පූජක් කරන ඉන්දියාවේද? ඔව් එයා ඉන්දියාවේ ඉන්නේ දැන් ඒකත් ඉතින් අහම්බෙන් වෙච්ච දෙයක් ඇත්තම කියනවා නම් පූජා දැන් එයා ඉන්දියාවල ඩාන්ස් කම්පිටිෂන් එකක් ජජ් කරා චෙන්නයි වල ඒතර ඒ ඒකට ඇඳුම් ඉතින් සාමාන්‍යයෙන් ඇඳුම් ගන්නේ ඔක්කොම ඉන්දියාවෙ ඉන්නේ ඔව් ඉතින් ඒ ඇඳුම් අරගෙන ඇඳුම් දෙක තුනක් ඉතුරුණා එයාට ගේන්න බැරුව බර වැඩි කියලා එතකොට එයා කව අම්මා අම්මා එන පාර එනකොට මම ඉතින් ඉතර වෙනවා මෙයා මෙයාත් එක මාසක් හමාරක් ඉඳලා යන්න එතකොට මම ඒ ඇඳුරුත් අරගෙන පෙබරවාරි වල ආවා
ඇවිල්ලා මෙයා ඉතින් ඒ ඇඳුම් ඕනකන්න ඇඳුම් අරගෙන ගියා ඉන්දියාවට. එයා ඒ හිරෝ නම් මං මෙහෙ තනිය වුණා ඉතින්. අද මං හිතන්නේ රටේ ලෝකේ හැමෝටම තියෙන ප්‍රශ්නේ මේ වසංගතෙත් එක්ක හැමෝම සමහර තැන් වල කොටු වෙලා අපේ රටත් මේ විදිහට කොටු වෙලා තිබිලා මේ මෑත දවස් කීපයකට කලින් තමයි හැමෝටම නිදහස ලැබුණේ මේ විදිහට මේ තියෙන නිරෝධායන නීති රීති වලට යටත් වෙලා. දැන් ආන්ටි මේ කොහොමද පෝජා මාශංකර් කියන නිලිය මේ ලංකාවේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කොහොමද දායාද වෙන්නේ? දැන් ඒ පිටුපස ඉන්නේ ආන්ටි කියන එක මම දන්නවා. නැත්තම් කොහොමද? ඒ කියන්නේ සමහරක් වෙලාවට ලංකාවේ ප්‍රේක්ෂකයන්ට පූජා කියලා කෙනෙක්ව දැනගන්නවත් ලැබෙන එකක් නැහැ. හා ඔව් ඒක නම් ඇත්ත තමයි. ඒ කියන්නේ මම ලංකාවට ආවේ නැත්තම් මගේ දෙමෝපියන්ව බලාගන්න එකක් කියන්න ඕනේ. මම එක දරුවා. මගේ දෙමෝපියන්ට මං විතරයි. මට අයියලා නංගිලා කර කවුරුද නැහැ. ඉතින් මගේ අම්මා වැටිලා අම්මගේ කොන්ද ෆ්‍රැක්චර් වෙලා තියෙතකොට තමයි මට කිව්වේ තාත්තා දුව එන්න වෙයි අම්මව බලාගන්න කියලා. මොකද කොන්ද ෆ්‍රැක්චර් වුණායින් පස්සේ ඉතින් කාටවත් බලාගන්න බෑනේ. ඒ කියන්නේ ඒක අමාරුම දෙයක්. ඉන්දියාවේ පූජාගේ ෆයිනල් ඉයර් MBA. ඒක තමයි කියන්නේ මම මොන තරම් කැපවීමක් කරලාද මම මේ ආවේ කියන එක. ළමයි එක පැත්තක, මහත්තයා තව පැත්තක. ඒත් ඉතින් මහත්තයා හොඳ මිනිසෙක් නිසා එයා කිව්වා මං ඔයාව බඳින දාම මං දැනගත්තා කිව්වා I knew that I'll have to send you back someday to look after your parents කියලා එයා ඒක හිතාගත්තලු. ඉතින් එයා දැනගත්තා ඒක දැන් ඒ වෙලාව ඇවිල්ලා කියලා. පස්සෙ ඉතින් මම ආවා පුතා එතකොට ඖරංගාබාද්වල එයාගේ ෆයිනල් ඉයර් පූජා MBA ෆයිනල් ඉයර් බැංගලෝර වල. ඉතින් ළමයි දෙන්නවම හැබැයි අපිට ෆ්ලැට් එකක් තිබුණා. තනියම මොනවද කරන්නේ? ඉතින් වෙන මොනවද කරන්නේ? ඇඩ්ජස්ට් කරගන්න එපා අපි හැමෝමනේ. ඉතින් පස්සේ මම ලංකාවට ආවා ඇවිල්ලා. ඉතින් අම්මලත් එක්ක ඉන්නකොට තමයි පූජාගේ දෙවනි ෆිල්ම් එක දෙමළ ෆිල්ම් එක එකල අනිත් එක. පූජා කවදාකවත් ෆිල්ම් වලට ජොයින් වෙන්නේ නැහැ. මම හිටියා නම් ඉන්දියාවේ. ඒ කියන්නේ මෙච්චර හොඳට ඉගෙන ගත්ත ළමෙක්. රෑන්ක් ස්ටුඩන්ට් කෙනෙක් මේ ළමයා. එයා අනේ මන්ද මගේ හස්බන්ඩ් කිව්වා හැම ගහනවා කියලා. ඒ කියන්නේ යාට හරියට තරහ ගියා. කියන්නේ අපි ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියා පූජා ගැන. කියන්නේ ඉගෙන ගත්ත නිසා මොකක් හරි ලොකු ඕගනයිසේෂන් එකක ලොක්කෙක් වෙයි කවුද හරි කියලා තමයි අපි හිතන් හිටියේ. මොකද යාට හැකියාව තිබුණා. යාට විදිහ තිබුණා. ඉතින් මේම හිටපු ගමන් ෆිල්ම්ස් වලට ජොයින් වුණා කිව්වම ඉතින් මටත් නිකන් හින්දාරිය දැම්ම ඒක ඇහුවම. ඒ කියන්නේ ලංකාවේ අංජලිකා එන්න කලින් ඒ විදිහ ඉන්දියාවේ ෆිල්ම්ස් වල ඉන්දියාවේ ෆිල්ම්ස් වල දැන් ලංකාවේ මෙහි අංජලිකා රිලීස් වෙනකොට පූජා ෆිල්ම්ස් හතරක්ද පහද කළා ඉවරයි හේ. එයාගේ දෙවනි ෆිල්ම් එක මෙහි රිලීස් උන අවස්ථාවේ තමයි මේ චන්න පෙරෙල්ලට කුමාරි ආරංචි වෙනවා. මොකද පූජා ලංකාවේ ඉන්නවා කියලා දැනගෙන රෝහිත් සේනානායක ඒ මහත්මයා ඒගොල්ලන්ගේ මිතන් සිරසෙද කොහොද ඉන්ටර්වියු එකක් කරා. එතකොට හැමෝම දැනගත්ත මේ භාගයක් සිංහල භාගයක් මේ ඉන්දියන් ළමෙක් තමයි මේ මේ දෙමළ ෆිල්ම් එකේ ඉන්නේ කියලා. ඒ පාර චන්නලා ওই ෆිල්ම් එක බලන්න ගිහිල්ලා. චන්නත් ඉතින් හොය හොය නීට කවරේ අලුත් අලුත් මූණකට ඉතින් ගියාම එකපාරට චන්නට ආසයි කියලා. අපිට පුළුවන් නේ මේ ළමයා උගන්න කියලා. ඒ පාර ඉතින් චන්න කොහොම හරි හොයාගෙන අපේ ගෙදර ගෙදට ආවා. ඉතින් මට එච්චරම නළු නිළියෝ ගැන ලංකාවේ එච්චරම දැනුමක් තිබුණේ නැහැ. හැබැයි මං ඉඳලා හිටලා මෙයාගේ ටෙලි ඩ්‍රාමාස් වගේව දැකලා තිබුණා චන්නගේ. ඒ පාර ඉතින් චන්න මට කතා කරලා ආවා. ආවම ඉතින් තාත්තත් එක්ක කතා කරලා ඉතින් පස්සේ ආයේ කතන්දරේ කිව්වා. කිව්වහම ඉතින් තාත්තකෝ අනේ දුව කරන්න කියන්න කියලා. ඔන්න තාත්තා තමයි හා කිව්වේ ඒකට. ඊට පස්සේ තමයි ඉතින් කොහොම හරි සම්බන්ධ කරගත්ත පූජාව. ඉතින් කවදාකවත් ඕගලන්ට පූජා කියන නිලියෙක් ලංකාවට අයිති වෙන්නේ නැහැ. මම ලංකාවේ හිටියේ නැත්තම්. දැන් ආන්ටි මේ මේ කතාව පිටිපස්ස තියනවා නේද? දැන් ඉන්දියාවයි ලංකාවයි අතර ආන්ටි එනවා යනවා තනි වෙනවා මේ දෙමාපියන් එක්ක බැඳිච්ච කතාවකුත් එක්ක මේ මේ ආන්ටි ලැබපු අත්දැකීම් දැන් ඔහොම කරන්න පුළුවන් වුණාද? ඕක එක දිගටම යනවා එනවා එක්කෙනෙක් එහෙ එක්කෙනෙක් මෙහෙ මේ මේ කොහොමද මේ විසඳගත්තේ? ඒක නම් කියලා නිම කරන්න බෑ. ඇත්තම කියනවා නම් මං හිතන්නේ මං එහෙම කියන එක හරියද දන්නේ නැහැ. මම හිතන්නේ මන් තරම් කැපවීමක් කරේ කියලා කිසිම කෙනෙක්. අවුරුදු 15ක් මම ලංකාවේ හිටියා. මම 2003 ආවේ. 2017 අන්තිමට. ඒ කියන්නේ 2018 මුලදී තමයි මම ඉන්දියාවට ගියා පහු. ඒ එතකන් මගේ දෙමෝපියංගව මම බලාගත්තා. අම්මා පැරලයිස් වෙලා හිටියා. ගොඩාක් ප්‍රශ්න තිබ්බ මං තනියම මං මට අයියලා මල්ලලා නැහැනේ මං එක්කනේ කිව්වේ. ඉතින් අපිට නෑ දෑයන්ගෙන් කියලා එහෙම එහෙම මිනිසුන්ට වද කරන්න බෑනේ. තමාගේම සහෝදරයෙක් සහෝදරියක් හිටියනම් කියන්න පුළුවන් උන්න පොඩ්ඩක් ඔයා ටික දවසක් අම්මව තාත්තයි
තියාගන්න මං ගිහිල්ලා එන්නම් කියලා. මේක එහෙම දෙයක් නැහැනේ. ඉතින් මම කතාව දිගයි ඉතින් ඇත්තම කියනවා නම් ඒක තම හුඟව දෙනෙක් පුදුම වුණා මම තනියම බලාගත්තේ මේ දෙන්නව. අම්මා අම්මට අම්මා 2008 තමයි නිකන් එයාට paralyzed ම නෙවෙයි ඒක I think she had a stroke මං හිතන්නේ. ඊට පස්සේ ඉතින් catheters දාලා nurse feeding කරලා ඉතින් එහෙම අවුරුද්දක් හිටියා. ඒ අතරතුර තමයි මං මං කොහොමද දැන් නම් සර්වන්ට් කෙනෙක් උනේ මට මේ මේගොල්ලන්ව බලාගන්නයි උයන්ඩයි දෙකම කරන්න බෑනේ. එතකොට සර්වන්ට් කෙනෙක් ආවා උයන්ඩ. ඉතින් මම බලාගත්තා අම්මයි තාත්තයි. තාත්තා හොඳින් හිටියා. තාත්තා 85 වෙනකම්ම තාත්තා රස්සව කරා. 85 වෙනකම් තාත්තා වැඩ කරා. පස්සේ මම තමයි කිව්වේ තාත්තා ඇති දැන් ඔය වැඩ කරා. ඒ කියන්නේ කොච්චරක් කල් කියලා නේද? ඔව්. තාත්තට හැකියාව තිබුණා මම එපා කිව්වහන්ද තමයි තාත්තා නතර වුණේ. ඉතින් ඊට පස්සේ අම්මා ඉතින් 2012 නැති වුණා. ඊට පස්සේ තමයි තාත්තගේ බහින කලාව පටන් ගත්තේ. අම්මා නැති වුණාට පස්සේ. අම්මා නැති වෙනකන් තාත්තා මේ මම මේ වාඩි වෙලා ඉන්නවා වගේ ඇඳ මෙහෙම මුළු දවසම මේ පුටුවේ වාඩි වෙලා ඉන්නවා. අම්මා දිහා බලාගෙන මුළු දවසම විශ්වාස කරන්නේ ඔයගොල්ලෝ. ඒක පුදුම ආදරයක් නෑ. පුදුම ආදරයක්. මොකද අම්මයි තාත්තයි ඒගොල්ලන් අඳුරගෙන යාළු වෙලා බැඳපු කට්ටිය. ඒ කියන්නේ අම්මා අම්මා ලස්සනයි ඇත්තම කියලා පූජා ඇක්චුලි මගේ අම්මා වගේ. මගේ පූජා දිහා දකින්නට එයාගේ එක එක ඇන්ගල් දකින්නට හිතෙන්නේ මම මේ අම්මා වගේ කියලා. ඔව් ඉතින් කොහොම හරි තාත්තා පව් ඉතින් හරි දුකයි. ඒ කියන්නේ තාත්තත් හිතනවා ඇති මොන තරම් ලස්සනට හිටපු කෙනෙක්ද මේ දැන් මෙහෙම මේ වෙහැරිලා ඉන්නේ කියලානේ. මොකද අම්මා එකපාරක් එම සෙම දානකොට අර එයා මේ අර කැතීටර්ස් කැතීටර්ස් නෙවෙයි නේසල් ෆීඩින් එහෙම දානකොට ඉතින් මේ දහයෙන් දාලා ඉතින් එහෙමනේ. එතකොට සෙම යනවා සෙම කොණ්ඩේ අම්මගේ කොණ්ඩේ මේ දනිස ළඟට තිබුණා ඒ එතකොට. කෙට්ටු කොණ්ඩයක් ඒ දවස්වල මේ දනිසෙන් පහල් විතර දිගට තිබුණා. ඉතින් මං කැපුවා ඒ කොණ්ඩේ කපන්න ගියා මට වෙලාවක්. ඉතින් ඒකට තාත්තට හරිය හිතට අමාරුයි. තාත්තා අහනවා ඇයි කොණ්ඩේ කැපුවේලු. ඉතින් මම කිව්වා තාත්තා මේ සෙම තියාගෙන කොහොමද කොහොමද ක්ලීන් කරන්නේ ඒක. අයියෝ තිබිච්ච ප්‍රශ්න කියන්නේ. හැබැයි ඉතින් මං හැමදාම අම්මවයි තාත්තවයි දෙන්නවම හැමදාම නෑවුවා. දැන් අම්මා තාත්තා අස්සන ඉපුණේ ඊට පස්සේ කවදාකවත් අම්මගේ ඇඟේ එක තුවාලයක් තිබුණේ නෑ. අම්මා හයිලි ඩයබටික්. නැත්තම් සාමාන්‍යයෙන් ඇඳේම ඉන්නේ ඒගොල්ලන්ගේ භයානකම තත්ත්වය. මොකද හැමදාම උදේට උණු වතුරෙන් අම්මව නාවල අලුත් ඇඳුම් දොවලා ඒ කියන්නේ තේ අම්මව වරින් වර පිරිසුදු කරලා හැමදේම මම කරා. දැන් ආන්ටි ඇත්තටම දැන් ඔය කතාව අහද්දි මට එන ප්‍රශ්නේ මෙච්චර ජනප්‍රිය නිලියකගේ අම්මා කෙනෙක් විදිහට එහෙම කැපකිරීමක් අවුරුදු 15ක් තිස්සේ අම්මයි තාත්තයි වෙනුවෙන් කරනවා කියන එක හරි පුදුම දෙයක්. එහෙම කොහොමද හිතුනේ? අනිත් එක තනි පවුලේ තනි කාන්තාව වෙලා තනියම කොහොමද මේ හැමදේම දරා ගන්න හයියක් ආවේ? ඒක නම් මන් දන්නේ නැහැ. මට මං හිතන්නේ ඒ ධෛර්යය තිබුණා. අනිත් එක මට මම හැමතිස්සෙම හිතුවේ මොකද මගේ දෙමව්පිය මාව නිකන් මලක් වගේ හැදුවේ. මම එකම දරුවානේ. අම්මයි තාත්තයි මට තනි ළමයා ඉන්නකොට දෙමව්පිය ළමයින්ව හදන හැටි දන්නවනේ. ඉතින් එතකොට මට හිතුණා මේ වෙලාවට ඒගොල්ලන්ට අසරණ වෙලා ඉන්න වෙලාවක මම ඒගොල්ලන්ව බලාගත්තේ නැත්තම් මං දරුවෙක් නෙවෙයි. ඒ කියන මං දන්නවා මම ඉන්දියාවට බැඳලා යනවා කියලා කිව්වහම තාත්තා අඬපු තරම්. අම්මා ඉච්චර අම්මට අම්මා ටිකක් ධෛර්යවන්තයි. ওই පූජා වගේ කෙනෙක් අම්මා. තාත්තට ඒක දරා ගන්න බැරි වුණා. මට හොඳට මතකයි මං ඇවිල්ලා හස්බන්ඩ්ගේ විස්තර කියනකොට අවසර හම්බුණාද? අවසර හම්බුනේ හුඟ කාලයකට පස්සේ. මොකද මම දැන් අද 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 හැන්දෑවේ අද රෑ ෆ්ලයිට් එකේ මං එනවා. ඔක්කොම ඉතින් ඉවර කළා. අලහබාද් වල වැඩ ඉවරයක් කළා. ආවහම ඉතින් අම්මා අම්මා දන්නවා මං ඉස්සෝ කණ්ඩාසයි කියලා. ඉතින් අම්මා ඉදා ඉස්සෝ පොඩි හදලා ඉන්දියා පහදලා ඉතින් ලෑස්ති කරලා තිබුණා ලොකු සංග්‍රහයක් මට. ඉතින් මට මතකයි හස්බන්ඩ් මං එන්න ඉස්සෙල්ලා කිව්වා ඔය හරියටම රෑ 10 වෙනකොට ඔන්න මාව මතක් කරන්න කියලා. ඉතින් 10 විතර වුණා අපි කණ්ඩ ගන්නකොට. මොකද ඉතින් ෆ්ලයිට් එක ඇවිල්ලා ගෙදර ඇවිල්ලා වැඩ ලෑස්ති වෙනකොට. ඉතින් මම දැන් මගේ ඔළුව තියෙන්නේ 10ට එයාව මතක් කරන එකනේ හිතෙන්. ඉතින් මට තාත්තා කියන ඒවා මං ඉතින් වෙලාව දිහා බලනවා කනවා. මම නිකන්
තාත්තා එක එක ප්‍රශ්න අහනවා මං කිසියකට හරියාකාර උත්තර දෙන්නේ නැති තාත්තත් බලනවා මොකද්ද මේ ළමයට වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ලංකාවට ආවට හිත තිබ්බ ඉන්දියාවට අතර වෙලා. ඇත්ත කතාව ඒක. ඔව්. ඉතින් මට එක පාටම 10 වැදෙනකොට එක පාට මතක් වුණා. මතක් වෙච්ච ගමන් මේ මට ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ ගිහලා ඉස්සෝ කටුවක් හිර වුණා ඒ පාරමට. වෙච්ච දේවල් අනේ ඇත්තට. පස්සේ ඉතින් එතකොට මං හිතාගත්තා මම මේක දැම්මම කියන්න ඕනේ මොකද තාත්තලා මෙහි හොරොස්කෝප්ස් බලලා I think කට්ටියට එන්න කියලා ගොඩාක් ඉතින් වැඩ මෙහෙ සිදු වෙලා තිබුණා ඒ කියන්නේ ඉතින් ඒ මට කියන්න බෑනේ එහි ඉඳගෙන මෙහෙ මේ සංස්කෘතීන් දෙක එකතු කරන්න යද්දී ආන්ටි ප්‍රශ්න ආවෙම නැද්ද එහෙම ප්‍රශ්න ආවේ නැත්තේ නෑ මොකද මම ඒකට ඇඩ්ජස්ට් වුණා ඉන්දියාවේ ජීවත් වෙනා කියන එක ලේසි නෑ අනිත් එක මගේ හස්බන්ඩ් බ්‍රාහ්මින් කෙනෙක් බ්‍රාහ්මණ ජාතිකෙක් ඒගොල්ලන් ඒගොල්ලන්ගේ ඒ ඒ වයි දැන් කියන්න ගියොත් නම් අපිට තව එකක් තව එකක් කරන්න වෙයි. ඒක නෑ ඒක ඉතින් අර මම අවුරුදු 5ක් ඉන්දියාවේ හිටියානේ. මට අර ඒ ඉන්දියන් ආභාෂයත් එක්ක මට පොඩ්ඩක් හුරුකම තිබුණා ඉතින් ඉන්දියාවේ හැසිරෙන්නේ මෙහෙමයි. ඒගොල්ලන්ගේ අපි වගේ නෙවෙයි. දැන් අපේ ලංකාවේ ළමයි කෙලින්ම ගිහලා ඉන්දියන් බෝයි කෙනෙක් බඳගෙන එහේ ඒ කියන්නේ මේ මම් වගේ මේ පැත්තකට එන ෆැමිලි එකකට අහු වුණොත් නම් ඒ ළමයා ඉන්නේ නෑ ඒක මාසයක්. संस्कृति मॉडर्न फैमिली मेघुला ब्राह्मीण प्रश्न හැම දෙයක්ම මට මේක කරන්න බෑ අරක කරන්න බෑ කියලා බෑ ඉතින් just වෙන්න ඕනේ. එහෙම ඉද්දි දැන් අම්මයි තාත්තයි වෙනුවෙන් මේ කැපකිරීම කරලා ආවා. ආවට පස්සේ ඒ දවස්වල දුක හිතිච්ච තැන් නැද්ද ආන්ටිට අර මට මේ දේ කරගන්න බැරි වෙයි කියලා හිතිච්ච තැන් තිබුණ නැද්ද ඒ අවුරුදු 15 වැතුළේ? නෑ නෑ කිසිම දෙයක් නෑ. මොකද මගේ හස්බන්ඩ් මං කිව්වනේ මගේ හස්බන්ඩ් කිව්වා මට the day I got married to you I knew that I'll have to send you someday. To Sri Lanka back to look after your parents kill eken eyage oru eka thibuna anith ekak api hitiye wattene estates wala ithi estates wala weda ekenne helpers la weda kariyo innwane ananthawat ithin eka handa eken prashnayak une naha ithin ekenne amuthen gewal bala ganna kema wiyanne kiyala kawuruth awashya une naha kochari workers la passe de kitiya gedara ithin eka handa ekala mama husband ut godak එයාගේ වැඩට උළු දාන you know very workaholic workaholic කියන්නේ එයාගේ වැඩ තමයි එයාගේ ආරක්ෂාව තමයි මූලික පළවෙනි දේ. ඉතින් ඒක හන්දයි ඉතින් එයාත් ඒක ඇඩ්ජස්ට් කරගත්තා ඒක අපිට ප්‍රශ්නයක් උනේ නැහැ. ඒකල මට හුඟක්ම ලොකු උදව්වක් වුණේ පූජා මහේ හිටපු එක. ලංකාවේ සිනමාවත් එක්ක සම්බන්ධ වෙලා එයා දිගටම ඉදි මෙහෙ හිටියානේ ආන්ටි කැමැත්තක් තිබුණ නැද්ද ඒ වැඩ වලට අයියෝ මම පොඩ්ඩක්වත් කැමතිුනේ නැහැ මට මෙයා කිව්වහම දැන් මේ ළමයා මේකට එක්කහ උනේ මේකට යොමු උනේ එයාගේ ෆයිනල් ඉයර් MBA ස්ටඩි ලීව් වෙලාවේ මේගොල්ලන් ෂොපින් ගිහිල්ලා ඒකද ළමයි ටික ලාක්දී පොඩ්ඩක් යනවනේ එළියට යන්න ඒ අන වෙලාවේ මේ ඩිරෙක්ටර් අලුත් ෆේස් එකක් හොයන්න අලුත් මුහුණක් හොයන්න එයාගේ ෆිල්ම් එකට එයා ඇවිල්ලා එයා පූජාව දැකලා එයා කොල මට කවුරුත් වා මේ ළමයා ඕනේ කියලා. ඉතින් බලනකොට දැන් එයාගේ අඳුරන ඒ යාළුවා පූජාව හොඳට අඳුරන කෙනෙක්. ඉතින් පස්සේ එයා කොල අපෝ මෙයා නම් පුද්ගුල්ලෙක් මෙයා නම් ෆිල්ම්ස් කරන එකක් නැහැ කියලා. ඉතින් අනේ කමන්නේ මගේ ෆිල්ම් එක කරන්න කියන්නේ ඊට පස්සේ එයා එයාට ඕන දෙයක් කරගද්දෙන් කියලා කොහොම හරි බල කළා ඉතින් පස්සේ පූජාට එන්න කිව්වා මම හිතන්නේ ඒගොල්ලන් අර ස්ක්‍රීන් ෂොට් එකකටයි ඉතින් මට පුළුවන් ද ඇක්ටිං කියලා බලන්න ඉතින් ඒ ඔක්කොම ඒගොල්ලෝ එයාට හරි ගියා ඉතින් මේ ඉන්දියාවේ කතාව නේද ඉන්දියාවේ කතාව ජනප්‍රිය නිලියෙක්ගේ අම්මා කෙනෙක් විදියට මේ වෘත්තිය එහෙම නැත්තම් මේ ශ්‍රේෂ්ඨය දකින්නේ කොහොමද අර නිලියක් මොන තරම් කැපකිරීම කරනවද මේ නම තියාගන්න එහෙම නැත්තම් අලුත් නිෂ්පාදනයක් වෙනුවෙන් දායකත්වයේ දක්වන්න නිලියක් විදියට ඇත්තටම මොන විදිය කැපකිරීම කරනවද අන්ටි
ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. ඒක හැමෝම හිතන විදිය ලේසි නෑ. නිලියක් වෙනවා කියන්නේ මම දන්නේ පූජා නම් ඒකේ ඒක තමයි හැමෝම කියන්නේ. යා කන්නේවත් නෑ මේ ළමයා. උදේ 4ට තමයි මේකප් ස්ටාර්ට් කරන්නේ. මෙයා 3යි කාලේ ඉඳන් මෙයා ඇහැරලා. ඉතින් ලෑස්ති වෙන ඔක්කොම මේකප් ඒවා ටික අරවා මේ ඉතින් මේ මේකප් කරන ආටිස්ට් එන්ඩපේ. ඔව්. ඉතින් මෙයාට මොනවා හරි කණ්ඩ කිව්වත් බොණ්ඩ කිව්වත් ඉතින් බලනකොට මුළු දවසටම මේ ළමයා හරියක් අර කාලා නෑ. ඒකල මේකප් දාගත්තෙන් පස්සේ නම් එයා කන්නේ නෑ. ඉතින් නෑ ප්‍රශ්න කියන්නේ වතුර බොන්නේ. මොකද දැන් සමහර තැන්කට අපි ෂූටින් යනවා අවුට්ඩෝර් ෂූටින්. ගියාම කොහෙද ටොයිලට්ස් තියෙන්නේ? ටොයිලට්ස් තියෙන තැනක නම් හරි. ඉතින් හුඟක් ඔය එලිමහන් ෂූටින් වෙලාවල කොහෙද යන්නේ? ඉතින් එහෙම යන්න බැරි වෙන නිසා වතුර බොන්නේ. ඉතින් ඒ වගේ ඒ කියන්නේ අනිතක පූජා ඒ ස්ක්‍රිප්ට් එක හොඳට මහ ගන්නවා. දැන් එයාට වචනයක්වත් සිංහල බෑනේ මුලදී. මුලදී නම් මට මගේ පණ ගියා ඇත්තම කියලා. ඒ කැපකිරීම ආන්නේ කොහොමද? ඒ කැපකිරීම මටයි දෙන්න ඕනේ ඒකේ අවෝඩ් එක. මොකද මෙයා දැන් චන්නගේ ෆස්ට් ෆිල්ම් එකේ මන් තරම් මට ඇති වුණා. ඒ කියන්නේ පළවෙනි ෆිල්ම් එක කරද්දී සිංහල කොහොමත්ම බැරිද? වචනයක්වත් දන්නේ නැහැ. බඩගිනි කියන එක දන්නවා එච්චරයි. අපි සිංහලෙන් කතා කරන්නේ නැහනේ. ඉතින් ආන්ටිට හොඳට පුළුවන් දෙහින්ද? මට කන්නඩ හස්බන්ඩ් මට හින්දිත් පුළුවන්. මට හින්දිත් පුළුවන් කන්නඩ ඊගොල්ලන්ගේ තාත්තගේ භාෂාවත් පුළුවන්. දෙමළත් ටිකක් පුළුවන්. ඉන්නකො දැන් එයාගේ ස්ක්‍රිප්ට් එකේ මං චන්නට කිව්වා ඔයාව ස්ක්‍රිප්ට් එක ප්‍රින්ට් කරනකොට පොඩ්ඩක් ඉඩ තියලා ගහන්න. මොකද එයාට එයාගේ භාෂාවෙන් ලියා ගන්න ඕනේ. එයාට ඒකේ තේරුම ලියලා දෙන්න ඕනේ කියලා. මොකද පූජා කිව්වා යන්න ඉස්සෙල්ලා බිෆෝ ගෙටින් ද ස්ක්‍රිප්ට් අම්මා යූ ආස්ක් හිම් ටු කීප් ස්පේස් කියලා. ඉතින් මම දැන් අපි හිතමු දොළපාරෙන් මූණ හේදුවට නම් කමක් නැහැ. හැබැයි ඉතින් මේකේ මාළු අල්ලන නම් තහනම්. ඔන්න ඕක තමයි එයාගේ තිබිච්ච පළවෙනි මේක. ඉතින් දොළපාර. ඉතින් එයාගේ භාෂාවෙන් දොළපාරෙන් දැන් ඉංග්‍රීසි වලින් ලියන්න බෑනේ ඔබ. ඔව්. කන්නඩ වලින් ලියා ගන්න පුළුවන්. දොළපාරෙන් මූණ හේදුවට නම් කමක් නැහැ. What is දොළපාර? දැන් දොළපාර වචන දෙකක් නේ. ඉතින් what is දොළ? ඉතින් මොකද is a string. What is para? I said dola para is one. Then why are you writing in two? But ඇත්තිය උනා ඉතින් මං කෝ it's like that. ඉතින් උනේ පර තරහ ගිලා ඒක ස්ක්‍රච් කරලා දානවා. ඉතින් මූණ ද හේතුව නම් කමක් නැහැ. What is නම්? ඉතින් නම් කියන එක මං කොහොමද කියන්නේ? පස්සේ මං මට වෙනම සිංහල පාඩමක් කරන්න ඕන. වෙනම සිංහල පාඩමක්. එතකොට මේ ඒගොල්ලන්ගේ භාෂාවෙන් මට කියන්න පුළුවන්. හා ගාදරේ හාගාදරේ කියන්නේ නම් කියන එකට වගේ වචනයක්. ඒ කියන්නේ ඒක දැන් මෙහෙම නම් මොකද වෙන්නේ කියන එක මම දැන් ඒකට ඔය කියන්නේ ඒකට ඉංග්‍රීසියෙන් මට තේරුමක් ඕනේ. එතකොට යට තේරුණා. මම ඒ පොඩි පොඩි ඒවට ගලප ගන්න කෑලි. ඉතින් මම කනඩා වලින්ම යට ඒ මේවා කියලා දුන්නේ. එතකොට ඕනේ තේරුණා පොඩ්ඩක් සෙටල් වුණා. ඊට පස්සේ ඉතින් ඉංග්‍රීසියෙන් ලියා ගන්නවා ඒකේ මීනින් එක. පොත පුරෝල කුරුට. හැබැයි ඉතින් මං හිතනවා පූජාගේ තව වෙනකම් මට නම් අංජලිකා තරම් ලස්සන ෆිල්ම් එකක් නැහැ. ඒ කියන්නේ ඒ තරම් කැපවීමෙන් කරලා පොඩ්ඩක්වත් එයා ආධුනිකයෙක් කියලා තේරුන්නේ නැහැ නේද? බලන්න එයාගේ එක්ස්ප්‍රෙෂන්ස්, එයාගේ උච්චාරණ. ඒ කියන්නේ එයා නෙවෙයි, එයාට ඩබ් කරේ නදීෂා හෙමමාලි. ඒකට තියා කතා කරන්න එපා ඩයලොග්ස්. ඒ ඩයලොග්ස් වල පොඩ්ඩක්වත් වරදක් නැහැ. එයාගේ එක්ස්ප්‍රෙෂන්ස් බලන්න. මටම පුදුම හිතුණා මේ ළමයා කොහොමද අප්ප මේක කරේ කියලා. ඇත්තටම කියනවනේ මේ ලොකේෂන් වලට ආන්ටි ගියාද? මේ ලොකේෂන් වල වෙච්ච රසබර සිද්ධින්නේ නැද්ද මේක? මේ හසුරුවද්දි එහෙම හපෝ තිබුණා. මෙයත් එක්ක ඔක්කොම ෆිල්ම්ස් කුසපබා එකටත් මං ගියා. ඊට පස්සෙ තමයි මට යන්න හම්බුනේ නැත්තේ. මොකද අම්මා හුඟක් අමාරු වෙලා මේ ලොකේෂන් වල වෙච්ච රසබර සිද්ධින්නේ නැද්ද? ඒත් ඔනේ එක වෙලාවක තිබුණා එළු අර එළු පැටියක් අරන් ඉන්නේ පූජා අංජලිකාගේ. ඒකේ එළු පැටියාගේ අම්මා ඇවිදින්න බෑ. ඒ අම්මා වැටිලා එතන ඉන්නවා. ඉතින් මෙයා මේ එළු පැටිය වල්ලගෙන එළුවත් එක්ක ඉඳගෙන මේ ෂූටින් කර නෙවෙයි එළුව අල්ලගෙන ඉන්නවා අඬනවායි. ඉතින් පස්සේ බොහොම අමාරුවෙන් මෙයා ගලවගත්තේ එතන. අන්න ඒ වගේ කියන හරි සංවේදී කෙනෙක් යා. ඉතින් වතුරට පණ බයයි. වතුර කියන්නේ අර වතුරට තල්ලු කරන්නේ චන්න. ඔව්. අර ඒ වෙලාවෙ ඉතින් ඒක ලස්සනට ෂූට් වුණා. ඉතින් ඇත්තටම ඒක මෙයා කොච්චර පනින්න වයින්ඩුවත් පැන්නේම නැහැ. ඒ පාර චන්න අර අත දාලා ඇදගෙන මෙයා පහළට. එතකොට ඉතින් වැටුණා. හැබැයි ඉතින්
ලස්සනයි ඉතින් ඒ ඔක්කොම මතක් වෙනකොට හැබැයි ඉතින් ලේසි නෑ විශාල කැපකිරීම විශාල කැපකිරීම ඒ කියන්නේ කටපාඩම් කරගන්න ඕනේ ඒකෙන් දැන් මේ ඩයලොග්ස් දිගටම කියන්නයි ඒකේ එක්ස්ප්‍රෙෂන්ස් උයි ඒකේ මීනින්ග් එක මතක තියාගන්නයි නේද මේක මේ දන්නේ නැති භාෂාව කරන්න හරි අමාරුයි සෙල්ලම් වැඩක් නෙවෙයි හැමෝම හිතන වගේ සරල වැඩක් නෙවෙයි දැන් එදා ඒ චිත්‍රපටයේ තිරගත වුණාට පස්සේ ප්‍රතිචාර ලැබෙද්දි ආන්ටිට එදාවත් හිතුනේ නැද්ද මම හොඳ වෙලාවට පූජා මේ පැත්තට ගියේ කමක් නැහැ සතුරුයි මං ඉස්සරහට යන්න අවසර දෙනවා තව උදව් කරන්න එතකොට ඒ වෙනකොට මට දැන් මගේ යාළුවෝ පූජා වන්දිරුවේ සන්ධ්‍යාස් ඩොට් කියලා මොකද ඉතින් මම මෙහෙ මාව අඳුරන කෙනෙක් නේ වෙන කත්තයා පූජාගේ මේ ඔය ෆිල්ම් එකේ ක්ලිප්ස් මෙහෙම ෆිල්ම් එකක් එනවා කියලා USA වල පත්‍රවල ගියලු ඉතින් ඒ කියන්නේ සිංහල පත්‍රේ හැට යනවා ඇතිනේ ඔව් එතකොට එක මගේ මට හිටිය සූර්යකාන්ති දෙහෙරගොඩ කියලා යාළුවෙක් ඒ ළමයා ඒ හේටේ එයා ඒ පින්තු පූජාගේ පින්තුව දැකලා කිව්වලු අනේ මට සන්ධ්‍යා හේමචන්ද්‍ර කියලා මගේ යාළුවෙක් හිටියා මෙයා වගේමයි කියලා කිව්වලු එයා දන්නේ නැහැ මේ මගේ දරුවා කියලා මෙයා ඊට පස්සෙන්ද වීකෙන්ඩ් එකේ පත්‍රේ වටනවලු මේ සන්ධ්‍යා හේමචන්ද්‍රගේ දුව කියලා ඉතින් එයා ඉඳන් කියනවා I couldn't believe it කියලා you know සෝ ඉතින් ඊට පස්සේ ඉතින් එයා තවත් ප්‍රසිද්ධ වුණා රටවල ඉතින් කොහොම හරි ඔව් ඒකයි ඉතින් නෑ ඉතින් මට සතුටු වෙනවා පස්සේ ඇත්තම කියනවනේ ඉතින් මං හිතුවා අපේ දෛවය අපිට වෙනස් කරන්න බෑනේ අපි කොහේ හිටියත් වෙන්න තියෙන දේ තමයි වෙන්නේ ඒ විදිහට තමයි ඒ විදිහට තමයි අපි කොච්චර හිතුවත් ඉතින් මේ ලොකු ඉතිහාස වලින් ඉඳන් කියනවා ඔයා ඔබ ඕවා කරන්න නැතුව ඔයාට මෙහෙම කරන්න තිබුණා අතෙන්ට ජොයින් වෙන්න තිබුණා ඉතින් ඒව කියලා වැඩක් නෑ ඒව කරන්නේ තමා කොහෙට ද යන්න ඕනේ එතෙන්ට තමයි අන්තිමේදී සෙට් වෙන්නේ අපි කොච්චර කෑ ගැහුවත් කිව්වත් හස්බන්ඩ් නැතරහයි කිව්වා ගෙදර ආවොත් හැම ගහනවා කිව්වා I'll skin your life don't come home කිව්වා ඒ මේක මොන ෆිල්ම් එකෙන් පස්සේද කතාව ඒ පළවෙනි ෆිල්ම් එක يعني ඉන්දියාවේ පටිගත උල්ලම් උල්ලම් කේකුමේ ඒ කියන්නේ මටත් ඇත්තටම මෙයා ෆස්ට් ටයිම් කිව්වා අම්මා I'm doing a movie කිව්වා මට නිකන් පණ නැතුව ගියා මොකෝ what ඉතින් ඒ පාරුණ විස්තරේ කිව්වා only one amma this the first and the last I will not do anything more but he was troubling me so much so I'm doing a movie එතකොට පටන් ගත්තන් පස්සේ ඒ පාරේ දැන් කොහොම ප්ලීස් කම් කිව්වා මොකද ඒගොල්ලන්ගේ දැන් කරා song shooting යන වෙලාවල වලට ගෙදරින් කවහට යන් ඒගොල්ලන් කියන අරන් එන්න කියලා ඉතින් ප්ලීස් කම් කියලා ඒ පාරේ ඉතින් තාත්තට කතා ඒක ඒගොල්ලන්ට තාත්ත දන්නේ නැහැ මොකද මෙයා බැංගලෝනේ ඔව් හස්බන්ඩ් වත්තේ පුතා ඖරංගබාද් මම මෙහෙ එතකොට තාත්තට ඉතින් මට හෙනවා තාත්තා බනිනවා මෙයා ෆෝන් එක මෙහෙම දුරින් අල්ලගෙන ඉන්නවා ලං තියා ගන්නත් බෑ එච්චරට බනිනවා ඉතින් හස්බන්ඩ් කෝ මෙයාත් එක්ක යන්න හැ යන හැම දිහාවෙම you have to come back and you have to be with her කියලා කිව්වා ඉතින් යන්තම් හා කිව්වා කොහෙද දැන් මේ ෆිල්ම් එක දැන් ඉන්දියාවේ එහෙමයි දැන් මම අපේ ඒ සිරිත නැහැ දැන් අලුත් ආටිස්ට් කෙනෙක් ආවයි කිව්වහම ඩිරෙක්ටර්ස්ලා ප්‍රොඩියුසර්ස්ලා ගං වගේ ගඟක් ගලනවා වගේ කට්ටිය එක දවසට දෙන්න තුන් දෙනා වෙලා පැත්තකටලා බලන් ඉන්නවා ඒගොල්ලෝ. හ්ම් හ්ම්. ඒ කියන්නේ කොහොමද මෙයා හොඳයිද මෙයාගේ ඇක්ටිං කොහොමද? ඉතින් එතකොටම මෙයාව සයින් කරගන්නවා මේ පළවෙනි ෆිල්ම් එක තාම ඉවර වෙලත් නැහැ. ඒගොල්ලෝ දන්නවා මෙයාට හැකියාව තියෙන කෙනද නැද්ද කියලා. රයිට්. ඉතින් මෙයාට හුස්ම ගන්න බැරි වෙන්න ෆිල්ම් සයින් වුණා. ඒ දිග්ගටම සයින් වුණේ එකපාරට. මට මේ ප්‍රශ්නේ අහන්න මිතර දැන් පූජා මා ශංක කිව්වම ලංකාවේ ප්‍රේක්ෂකයෝ රසිකයෝ ගොඩක් ආදරය කරන චරිතයක්. ඒ ආදරය කරන්න විශේෂ හේතු ටිකක් තියෙනවා මේ චරිතේ. ගත්තම හරි නිහතමානී. ඒක මම අමුතුවෙන් වර්ණනා කරන්න අවශ්‍ය නැහැ. මම වර්ණනා කරන්න අවශ්‍ය නැහැ. මම හිතන්නේ බලන ඔබ දන්නවා. ඔබ ඇයි පූජා මා ශංකරට මේ තරම් ආදරේ කියලා. ආන්ටි දකින විදිහට මේ චරිතේ වට විශේෂ ලක්ෂණ තියෙනවද? මම කියන්නේ අර සංවේදී බව. ඒත් එක්කම අර පරිත්‍යාගශීලී බව. වෙන අයට වැඩිය විශේෂ දේවල් ටිකක් තියෙනවා මේක මම කියනවට වැඩිය හොඳයි මම පූජා මා ශංකරගේ අම්මගේ හඬින් මේ ටික අහන්න කැමතියි එයාගේ මොන විදිය කෙනෙක්ද එයා මොන විදිය චරිත ලක්ෂණද තියෙන්නේ ආන්ටිට වැඩියම සංවේදී වෙලා තියෙන්නේ කොහොමද එයාව ඔව් එයා පුංචි කාලේ ඉඳන් එයා ওই වගේ දැන් හැමෝම හිතන ඇති මෙයා මේ බොරුවට හැමෝටම පේන්ඩර් කරනවා කියලා නෑ එයාගේ ওই යාචකයන්ට පාරේ ඉන්න මිනිස්සු මෙයාව දැක්කම නැගිටිනවා මිනිස්සු දවසක් මාව අරන් ගියා ඒකත් මට හැමදාම කියනවා අම්මා මිනිස්සු හතර දෙනෙක් ඉන්නවා පව් අම්මා ඒගොල්ලන් බස් ස්ටෑන්ඩ් එක ළඟ වාඩිලා ඉන්නේ. ඒ මාව දැක්කහම බලාගෙන ඉන්නවා. හිනාත් වෙනවා මාව දැක්කහම. ඉතින් මම සල්ලි දාලා යනවා. ඉතින් පස්සේ දවසක් එයාට හිතුණලු අනේ මම මේගොල්ලන්ට කෑම ටිකක් දුන්නොත් කියලා. ඉතින් මම මෙයාට උදේට අපි චපාතිස්නේ අපි ගෙනියන්නේ බත් ගෙනියන්නේ නැහැ ඒගොල්ලන්. ඉතින් ඒ චපාති හදනකොට ඒවට ඉතින් දාන වෑංජන. ඉතින් මෙයාට චපාති ලකු චපාති
එක එක හදන එක නේ එකක් හොඳට රෝල් කරලා ලොකුට හදාගත්තම හොඳට මැති චපාති පහක් හදනවා ලොකුට ඉතින් ඒවට දාන්න මේ මැදට නිකන් රෝල් එක වගේ හදාගන්න වෑංජන දැම්මහම පොඩ්ඩක් හරි අඩු වුණොත් කෑ ගන්න මගේ එකෙන් අරගන්න දාන්න ඒ මනුස්සයාට දාන්න ඒගොල්ලන් ඒගොල්ලෝ ඕක මුළු පවුලක් කනවා අම්මා you have no idea one full family is eating that please කිකි කියනවා මට ඉතින් පස්සේ මං සමහර දාට මට තැති වෙලා පයි කියන්නේ උදේ පාන්දර නැගිටගෙන මෙයාගේ උදේ බ්‍රෙක්ෆාස්ට් හදන්නයි මෙයාට ගෙනියන්න ඒවා හදන්නයි හිටස්සක් එයාකවා කම් කම් විත් මී කියලා මාව ගෙනිච්ච බස් එකේ ගියා බස් එකේ ගිහලා අම්ම පූජා දන්කවා now watch අම්මා බලන්නේ දැන් ඉතින් අපි එනවා මෙහෙම ඇවිදගෙන එයාකෝ අර අර පේනවාද හතර දෙනෙක් අතර වාඩි වෙලා ඉන්නවා කියලා මෙන්න වදී හතර දෙනාම නැගිට්ටා මෙයාව දැක්කහම ඉතින් එක්කෙනෙක් ළඟ පොඩි පුතෙක් හිටියා ඉතින් ඒ ළමයා දැන් මේක දුන්නාම ඉතින් අනේ හරීම බගෑපත්ත දැන් මෙහි ඉන්න යාචකයෝ වගේ නෙවෙයි මෙහි ඉන්න යාචකයෝ නහොයි දුන්නාම ඉතින් අතින් අරගෙන නිකන් ඉදි ඒක නිකන් ඒක බාර ගන්නෙ නිකන් දෙයියෝ මොන හරි දෙනවා කි හරීම නිකන් ඒ මිනිස්සුත් මනේ මන් දන්නේ මොකද ඒ හැටි කියලා ඒ පොඩි ළමයා ඒ තාත්තගේ අතින් ඉල්ලනවා ඒ චපාතිය කණ්ඩ අතින් ඉල්ලනකොට ඉතින් තාත්තේ නම් කියනවා ඒගොල්ලගේ කණ්ඩ බස්සාවෙන් ගෙදර ගෙනියන්න එපාද අම්මලට දෙන්න නැතුවද කන්නේ කිව්ව එතකොට පූජා මගේ මුණ දිහා බැලුවා මට ඒ වෙලාව නම් හිතුණා අනේ ගෙද කී දෙනෙක් ඉන්නවද කවුද දන්නේ එක එක කෙනාට එක එක කට වෙන්න ඇති ඉතින් මෙයා විතරක් නෙවෙයි තවත් කට්ටිය ගෙනහලා දෙනවා ඇති ඉතින් එම්සු මන් දන්නේ නැහැ හැබැයි මේ සිටුේෂන් එක අන්න පූජා ඒ වගේ කෙනෙක් එතකොට පාරේ ඉන්න බල්ලු හැමදාම මෙයා එනකොට මන් දන්නවා ඉතින් මේ බල්ලු එනවා මෙයාගේ පස්සේ කියලා මෙයා උඩ නැගලා එනකොට මට ඉඳන් කියනවා සමහද්දාට ඇවිල්ලා අමස්සි සී හුස් කම්බිහයි කියලා ඉතින් මම බලන කවුරුත් නැහැ බලන්න මේ බල්ලෙක් ඉතින් ඌට බිස්කට් දීලා ඌ එළවණකන් උයන්නේ නැහැ පුංචි කාලේ මෙයාව එල්කේජී එකට දැම්මෙත් බෝඩිමේ පුතයි දුවයි දෙන්නම එල්කේජී ඉඳන් බෝඩිමේ මේ දෙන්න අවුරුදු 4යි මාස ගානයි ඒ ඉන්න ආයලා අඬනවා මෙයාව එක එක ඉස්කෝලක් මාරු කරානේ ඔව් අනේ මෙයාව අරන් යන්න එපා කියලා මොකද ඔක්කොම ආයලාගේ වැඩත් මෙයා කරනවා දැන් උදේ පාන්දර නැගිට ගම මේගොල්ලන් මූණ හොද ගන්න යන්න ඉස්සර දැන් ඒවා ඩෝමට්‍රිස් නේ පුංචි කාලේ ලොකු නම් ඩෝමස්ට්‍රි තමයි තනි කාමර තිබුණේ එතකොට හැමෝම පිජාමා එකයි මේකයි ගලවලා ටවල් එක ඇඳ ගන්නවා ඒ ඇඳුම් ටික තියනවා ලොකු බාස්කට් එකක් ලොකු බාස්කට් එකක් ඒ කාමරේ මැද ඒකට දාන්න ඕනේ සමහරු ඒක ඇඳලා ඇඳ උඩ තියලා දුවනවා ඒගොල්ලන් මොකද ඉක්මනට බාත්රූම් එක අල්ලගන්න නාගන්න මූණ කට හොද ගන්න මෙයා ගිහිල්ලා ඒ ඔක්කොම අරගෙන අරගෙන තිය ආයලා කියන්නේ මන් දන්නේ අනේ මැඩම් මේ ළමයා මොන තරම් මට හිතා ගන්න බෑ අපේ වැඩත් කරනවා ළමයින්ගේ බිම වැඩි ඇඳුම් ගිරලා ආපෝ මේකට දානවා ඒ පාරේ ඒගොල්ලන් ඇඳුම් හොදලා අයින් කරලා ගෙනහම ඒ බින්සුත් එක්ක එක්කහවිලා ඒ ගර්ල්සත් එක්ක එක්කවිලා මෙයා එක එක්කෙනාගේ ඇඳන් උඩ ගිහිලා තියෙනවා ඒ ඇඳුම් ඒ කියන්නේ ඒගොල්ලන්ටත් උදව් කරනවා ඉතින් ඔය පුංචි කාලේ දැන් තිබිච්ච දෙයක් ඒක. ඒක තමයි. දැන් ආන්ටි අර එයත් මේ පූජා මා ශංකර එහෙම නැත්නම් පූජාකත් එක්ක එකට ඉදදී නීති රීති එහෙම වැඩි නැද්ද ආන්ටිට නීති දාන්න අපිට ඒ පැත්ත පොඩ්ඩක් කියන්න. නීති කියන්නේ සමහර දාට මට මං දැන් හුඟක් වෙලාවට දරුව බයයි අම්මලට. ඒ කියන්නේ අම්මා එන්ඩි ඉස්සලා දරුව ගෙවල් ඔකම අස් කරනවානේ මේකේ මං එයා එන්ඩි ඉස්සලා මං ගෙවල් අස් කරනවා. එයාගේ නීති රීති කියන්නේ හැබැයි ඉතින් ටිකක් වැඩි තමයි. ඉතින් එයාගේ හැටි ඒ වුණාට දැන් මෙයාට පොඩ්ඩක් හැබැයි වුණා මෙයා කෑ ගහනවා නිකන් ඉන්නේ නැහැ හැබැයි ඒ කියන්නේ පූජා මාශංකර හරි සරයිද සරයිම කියන්නත් බෑ ඉතින් සරයි කොට එහෙම සර නෙවෙයි හැබැයි තියාට ඒ පිළිවෙලට උනේ නැත්තම් ෂිකේ තැන්ග්‍රි ඉතින් හරිම පිළිවෙලයි ඒ කියන්නේ දැන් වුණත් මට එයා ෆෝන් කළා කියනවා අම්මා මගේ කබඩ එක අරින්ද මේ අන්තිම කබඩ එකට යන්න ඒ දෙවනි ෂටේ දෙවනි ඩ්‍රෝ එකේ වම් පැත්තේ කිරෝලට අත දාලා බලන්න ඒ එයා කියන දේ තියෙනවා ඒ තරම් එයා ඒවා දන්නවා එයා කොහෙද තිබ්බේ මොකද කරේ කියලා පිළිවෙලේ උපරිම කාන්තාවකට මං හිතන්නේ අවශ්‍යම දේ නේද අවශ්‍යම දෙයක් ඇත්තෙම කියනවා නම් දැන් අර ආන්ටි තාත්තා ගැනත් මතක් කරපින්ද මට පොඩ්ඩක් ආයේ පැත්තට හැරෙන්න හිතුණා. දැන් මේ ආව ගමනේදී අවුරුදු 15 ඇතුළත එහෙම නැත්තම් මේ දවස් වෙනකන් ඒ ආන්ටි අත්විඳපු ජීවිතේ දුකම අවස්ථාව මතකද අපි කැමතිද පොඩ්ඩක් මතක් කරන්න අර අච්චර කැපකිරීමක් කරානේ අවුරුදු 15ක් කොහොම හරි අම්මයි තාත්තයි බලා ගන්න ඕනේ කියලා. නෑ මෙහෙමයි. මම කවදාකවත් හිතුවේ නෑ
අනේ දැන් නම් ඇති ඉතින් මං දැන් මට බය අප මේක කරන්න කියලා කවදාකවත් හිතුවේ නැහැ මොකද අර දෙමෝපියන්ට එච්චර ආදරේ නිසා ඇත්තම කියලා නම් මං කියන එක එහෙම කියන එක හරිද මන්දා මගෙන් ඇහුවා නම් එක පැත්තක හස්බන්ඩ් එක පැත්තක දෙමෝපියෝ කා පැත්තද බලන්නේ කියලා මං දෙපාරක් හිතන්නේ මං කියලා මගේ දෙමෝපියෝ මොකද හස්බන්ඩ්ට එයාට ශක්තිය තියෙනවා එයාට එයා බලා ගන්න කට්ටිය ඉන්න හැබැයි ඒකත් වැරදි ඒ කියන්නේ එහෙම බලනකොට අපි ඒ වන්සෙව තනිකර ලේන එක හැබැයි මං අහවල් දෙයක්ද කරන්න කියන්නේ මොකද්ද කරන්න කියන්නේ මට වෙන කවුරුත් නැහැ දැන් මේ වගේ අවස්ථාවක මේ දෙමෝපියංග මොකද නිවාසයකට දාන්නද මට කීකරවත් ඒක කරන්න බෑ එහෙමයි අම්මට අසනීපේ වැඩිම උච්ච දවස සම්පතකද ඔව් අම්මට එක දවසක් එයා දවල් කන්න ගියාම කෑම එක දිහා බලන් ඉන්නවා කන්නේ ඉතින් මම කිව්වා ඇයි අම්මා කොහම එතකොට අම්මට නිකන් ඔළුව අවුල් වෙලා වගේ යාට මාව මතකත් නැහැ. එයා මොනවද කරන්නේ මතක නැහැ. අම්මා ගොඩාක් භාවනා කරපු කෙනෙක්. හැබැයි යාට කොහොම එහෙම අනිත් පැත්තට කන පිට ගෙවුවද ඒක මන් දන්නේ නැහැ. මේ නිකන් එකපාරට එයා වැටුණා. අර එයාගේ අර වැටිලා එයාගේ මේ වර්ටිබ්‍රා එක ඩැමේජ් වුණානේ. ඒකෙන් අර සුෂුම්නාවට මොකක් හරි එකක් වුණාද? මොකක් වුණාද මන් කියන්න දන්නේ නැහැ. හයිලි ඩයබටික්. දැන් ওই ප්‍රශ්නේදී ආන්ටි විතරක්ද මේ ලංකාවට එහෙම තනියම තනියම මේ කවුරුත් නැහැ උදව්වට කවුරුත් නැහැ උදව්වට ඊට පස්සේ නම් ඉතින් අම්මට ඊට පස්සේ කැතීටර්ස් ගැහුවා නේසල් ෆීඩින් කරා ඒක නැගිටින්න බෑ ස්ට්‍රෝක් එකක් මම හිතන්නේ ද මොකද්ද නම කිව්වා මට මතක නැහැ ඉතින් එහෙම අවුරුදු කීයක් විතර අනේ අවුරුද්දක් හිටියා එහෙම හිතලා බලන්න දැන් ආන්ටිට එතකොට ඔය කාලෙත් එක්ක අර අම්මා ජීවිතෙන් සමු ගන්නවනේ දවසක ඒ ඒ දවසට ආන්ටිට සහභාගී වෙන්න පුළුවන් වුණාද එතන ඔව් මම මෙහෙ හිටියේ ඔව් නැත්තම් උදේ දැන් ඉතින් හැමදාම මං කියවන මං අම්මා උදේට නාවනවා කියලා. ඔව්. හැමදාම උදේ මං ඇවිල්ලා ඉතින් උදේට අම්මා නැගිටින්න කියලා මෙහෙම කරනකොට නහයෙන් ඔක්කොම ලේ යනවා සෙම. නහයෙනුත් ලේ කටෙනුත් ලේ උන්වම ධාරයක් පුපුරන්නේ ඉතින් මං හිතන්නේ. මං දන්නේ නැහැ ඉතින්. ඒ පැත්තට හැරිලා හිටිය මං අම්මා කියලා බලනකොට ඒ පාර මං කෑ ගිහුවා තාත්තා මේ බලන්න මේ අම්මා කියලා. මුළු දවසක්ම බැලුවා මේ තාම් පණ තියෙනවා මගේ එනවා මම බලනවා. රෑ 12යි 5යි අම නැති වෙනකොට තාතර මහන්සි තාතා නිදාගත්තා මම ඉතින් ඇවිල්ලා බලනවා මොකද මට නිින්ද ගිහිල්ලා ගිය අතරතුර මොකක් හරි වුණොත් කියලා තනියම 12යි 5යි හරියට මම වෙලා බැලුවා අගෝස්තු 15 දැන් අම්මගේ සමු ගැනීමත් එක්ක ඊට පස්සේ තාත්තා විතරයි ලෝකෙ ඉතුරු වෙන්නේ ඊට පස්සේ තාත්තා විතරයි ඔව් ඔව් ඊට පස්සේ ආන්ටි මොන වගේ ප්‍රශ්න ටිකක් දාවේ තාත්තත් අසනීප වෙන්නේ ඉන්නේ වැඩි වුණාද ඔව් තාත්තා අසනීප වෙන්නේ ඉස්සෙල්ලා ඉතින් තාත්තා ඉතින් ඒ තාත්තත් අබලන්නේ තාත්තා වයිස් කෙන් තාත්තව දාලා යන්නේ බෑනේ මට කීරවත් මේ අර අවුරුදු 15 ඇතුළත තාම මේ ආන්ටි ඔක්කොම දාලා අවිල්ල මේ තනියම තමයි මේ දෙන්නව බලාගන්නේ බලාගත්තේ එතකොට එතකොට ඉතින් පූජත් අපිත් එක්කනේ හිටියේ. ඔව්. ඉතින් පූජා අපරාධ කියන්නේ බෑ පූජා හැම පාරම ඉන්දියාවේ යනකොට ඔක්කොම තාත්තගේ අම්මගේ බෙහෙත්. ඒක රාශියක්. ඒ කියන්නේ දෙන්නම මහා ගොඩක් බෙහෙත් බිව්වා. මාස 6කට විතර එකපාරට අරන් එනවා. එයා යන හැමදාකම අහනවා අම්මා ලිස්ට් එක දෙන්න. කවදාකවත් එයා මේ හැමතිස්සෙම ගේනවා කියලා කවද ළමයි කියනවනේ එහෙම ඒවා කොච්චරක්කල් කරන්න කවදාකවත් එහෙම කිව්වේ නැහැ. හැමදාම යන්න ඉස්සලා මට මම දුන්න නැත්තම් එයා ඉල්ලනවා අම්මා මෙඩිසින් ලිස්ට් you don't want medicines කියලා අහනවා ඉතින් ඔන්න මම ඒපාර ඒක දෙනවා ඒ ඉන්නකම් ඔක්කොම බෙහෙත් ගෙනවි පූජා තාත්තගේ සමු ගැනීමත් කොහොමද දරා ගන්න පුළුවන් උනේ මේ සියල්ලම තාත්තගේ එක නම් මෙහෙමයි තාත්තගේ අවුරුදු 100ක් තාත්තගේ අවුරුදු 100 බර්ත්ඩේ එකට මම දානයක් දුන්නා උදේ හීල් දානයක් දුන්නා තාත්තව එතෙන් එදා තමයි මම දැක්කේ පළවෙනි පාරට තාත්තගේ කකුල් දෙකම පන්නේයි කියන එක ඇඳෙන් ඉස්සුවා මංකෝ තාතා එන්න තාතා හාමුදුර වැඩලා ඉන්නකොම මට නැගිටින්න බෑ කිව්වා. ඉතින් මංකෝ ඇයි තාතා නැගිටින්න බැරි කියලා මෙහෙම කිව්වා. මං එදා තමයි දැනගත්තේ තාත්තට කකුල් දෙක පණ නැහැ කියලා. පණ නැතුණත් මේ අන්තිම වෙනකන් ප්‍රශ්න ඒක වෙනම ප්‍රශ්නයක්. ඔව්. ඒත් මේක අඩු ගානේ තාත්තට පුළුවන් වෝක් එක අල්ලගෙන ඉන්න. කකුල් දෙක මං උස්සලා තිබ්බොත්. ඉතින් එක කකුලක් උස්සලා තියෙනවා. ඒ පාර අනිත් කකුල උස්සලා අනිත් පැත්තේ තියෙනවා. ඒ පාරම වෝක් එක හරවනවා. මිනිත්තු පහක් විතර ගියා කොමාරි කාමරේ ඉඳන් සාලිට ගේන්න. එතකොට ඒ අතරතුර මට යන්න ඕන කම තිබුණා ඉන්දියාවට මොකද්ද අපි මොකද ඉදමක මොකද්ද එකකට මගේ සිග්නචර් එකක් ගන්න. ඉතින් තාතාව කොහොමද දාලා යන්නේ? හාමුදුරුව කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ අපි බලා ගන්නම් පන්සලේ තියලා යන්න කියලා. මං සුමානයක් තාතාව පන්සලේ තියලා ගියා. දැන් බලන්න මම අසරණලා ඉන්න හැටි. ඒ කියන්නේ මං කාටද මේක කියන්නේ? ඒ කියන්නේ කාගේ හරි ගෙවන්න ගියන නතර කරන්න බෑ මොකද මේක ලේසි දෙයක් නෙවෙයි. මේක කිසිම කෙනෙකුට මේක කරන්න බෑ ඇත්තම කියනවා නම්.
අම්ම නැති වෙන පස්සේ මම එකපාරක් වැටුණලි ඉස්සලා ගෙදර මගේ කොන්ද මගේ කොන්දත් ෆ්‍රැක්චර් වුණා ඒ හැබැයි එතකොට තාත්තා හොඳින් හිටපු නිසා මට ප්‍රශ්නයක් උනේ නැහැ කුමාරි තාත්තා පොඩ්ඩක් හිමෙන් ඉව්වා අන්න ඒ වගේ ඉතින් මම රෙස්ට් කරා ඉතින් ඩොක්ටර්ස්ලා පුළුවන් තරම් ඉතින් පේන් කිලර්ස් දුන්නා ඒ කියන්නේ හැලෙන් ෆ්‍රැක්චර් එකක් මහලුකු ෆ්‍රැක්චර් එකක් නෙවෙයි මොකක් හෝ වේවා ඒ කොන්දේ අමාරුව මට මේ වෙනකොට තාත්තා බරයි තාත්තා පොඩි වුණාට බරයි උස්සන්න කරන්න ඕනේ ඉතින් පස්සේ තාත්තා කෝණේ දුව මේක කරන්න බෑ මාව හෝම් එකට දාන්න කියලා ඒ අතරතුර හස්බන්ඩ් බයිපාස් එකක් කරා අයියෝ මට තෙච්ච ප්‍රශ්න ඒ කියන්නේ ඒ මේ ප්‍රශ්න ඔක්කොම එක දිගට එන්නේ අර දිගට හස්බන්ඩ් ගේ බයිපාස් එක කරන කොට තාත්තා පන්සලේ තියලා ගියේ මම එතකොට තාත්තට හොඳින් හිටියේ තාත්තා ඒ කියන්නේ එච්චර අමාරු නෑ හදා හම්දුතේ බලාගත්තේ ඉතින් මම මොකද්ද කරන්න කියන්නේ ජීවිතේට ප්‍රශ්න එනවා ප්‍රශ්න කියන්නේ එතකොට තමයි තාත්තා කිව්වේ දුව යන්න දැන් හිටියා ඇති යන්න කියලා. ඉතින් කොහොම හරි ඒ පාර ඉතින් මෙතෙන්ට දාලා ඒ පාර ඉතින් මම තාත්තා හෝම් එකට දාලා මාසයක් හිටියා බලන්න තාත්තා කොහොමද තාත්තාට කියලා. තාත්තා හොඳින් හිටියා. ඒ කියන්නේ එතන කෑමත් හොඳයි, ඔක්කොම හොඳයි. ඉතින් අර ළමයා හොඳට බලා ගන්නවා. ඔක්කොම කන පිට ගෙවුවේ ඒ ළමයා අවුරුද්දට ඒ ළමයා ගෙදර ගියා. 12 වෙනිදා. ඒ ළමයා ගියන් පස්සේ තාත්තට අර පුරුදු කෙනා නැහැනේ. ආන්ටි දැන් චෝදනාවක් කවුරුත් එල්ල කරේ නැද්ද ආන්ටි ඉන්දියාව යනවා තාත්තා මේ පන්සලේ හරි අර තැනක හරි මේ ආන්ටිට චෝදනා එල්ල උන්නේ නැද්ද චෝදනා දැන් පන්සලේ නේ මම කියන්නේ ආන්ටිගේ දැන් ඇතුලේ අභ්‍යන්තර ප්‍රශ්න ටික කවුරුත් දන්නේ නැහනේ එහෙම මොනාද කිව්වේ මේක තමයි කියන්නේ නෑ තාත්තා පන්සලේ දාලා ගිය එකට ප්‍රශ්න කිව්වේ නෑ අන්තිමේදී තාත්තව හෝම් එකට දැම්මෙන් පස්සේ ඒක ඉතින් මට ආරංචි වුණේ පස්සේ මං එහෙ ගිහිල්ලා තාත්තා නැති වුණාන් පස්සේ තමයි ඒ ඉතින් කට්ටිය කියනවලු මහලුකෝට මන්නම් කවදාකවත් දෙමෝපියන් වෙන නර්සින් හෝම් එකකට දාන්න හැකි වෙක්කේ නැහැ ඔය අන්තිමට මේ ඔය නර්සින් හෝම් එකකට දාලා ඔය ගියේ යන්න කියලා. ඉතින් දැන් මගේ ප්‍රශ්නේ දන්නවද කවුරු හරි? හා මං විඳ දුක දන්නවද කවුරු හරි? නෑ මං දිගට කිව්වේ නෑ ඔයා ඉතුරු ටික අහගෙන ඕගලන්ට හිතේ කොහොම කරගත්තද මං කියලා. ඒ කියන්නේ තාතව බාත්รูමේට ගිහලා ඒත් හැමදාම නැවුවා මම. ඉතින් පස්සේ එතකොට තමයි පූජා කිව්වා අම්මා දැන් සීයට කතා කරගන්න බෑ you better come පූජාව අපි අපේ ගෙදර ඒගොල්ලන් ගෙදරට ගෙනියමු පූජා මරි කළානේ අපි අපේ ගෙදරට ගෙනියමු අම්මා you better come back කියලා 24 වෙනිදා රෑ මං ආවා ඒත් ආවම හස්බන්ඩ් කිව්වා ගිය ගමන් තාතර කෝල් එකක් දෙන්න ඔය ආවා කියලා ඉතින් රෑ 12ට විතර මට තාතර කෝල් දෙන්න බෑනේ අනිත් එක කවුද ඉන්නේ ඒ ෆෝන් එක ගන්න තාතගේ මොබයිල් එක දෙන්න බෑ ගිය අතට ඉතින් මං කෝල් කරේ නෑ මං උදේට කොහමද තියන්නේ කියලා මං උදේ 8:00 වගේ මම ලෑස්ති වෙලා ලෑස්ති වෙනම වෙනකම තමයි මට එහෙන් කෝල් කළේ මිස්ටර් හේමචන්ද්‍ර ඉස් නෝ මෝ කියලා. ඒ කියන්නේ උදේ පාන්දරම ඉක්ම දැන් මම එනවා කියන ආසාවට මං හිතන්නේ. දැන් එයාට තේ දුන්නාම තේ කිස්පොල්ල ගියලු. ආහ්. ඉතින් මොකද්ද දන්නේ නැහැ ඉතින් කොහොම හරි. හැබැයි ඉතින් ඊට පස්සේ දවසේ පූජා ඕස්ට්‍රේලියාව යනවා. ටිකක් හිතලා බලන්න මම කොටු වෙලා තියෙන කොටුවිල්ල. අද තාත්තා නැති වුණා. ඉතින් හෙට පූජා ඕස්ට්‍රේලියාව යනවා. දැන් පූජා හිතන් හිටියේ මාව පූජා තාත්තා වගේ දෙන්න ගෙනහලා තියලා එයා ඉතින් යන්න. ඒකටත් මට එක එක කෙනා කියනවා අපිට කිව්වේ නැහැ. ඉතින් දෙයියනේ මේ 11ට මම හාමුදුරන්ට කතා කරන්න ඕනේ. මම පාසිකුලේ දෙන්න ඕනේ. මං කිව්වා ඉතින් හාමුදුරන්ට කතා කරා මගේ පින්නට හාමුදුරුවෝ එදා හිටියා පන්සලේ. ඒ කියන්නේ කොහෙවත් වැඩලා නැහැ දාන්නට. මං කිව්වා පාසිකුලේ දෙන්න එතනම දෙන්න වෙනවා. මගේ ළඟ මේ ලෝකෙ දෙයක් නැහැ. ඔබ වහන්සේ අරන් ඉන්න ඕනේ බඩු ඔක්කොම බඩු වහිරදී. මම ගේ උදේට අපි කාලවත් නැහැ කවුරුත්. උදේට අපි තයිටි තාත්තා ගෙදරාවෙන් පස්සේ ගමු කියලානේ. ඔන්න හොඋනේ. ඉතින් පස්සේ මං කාටවත් නෑ දෙයන්ට කිව්වෙත් නැහැ කිසි කෙනෙක්ට කිව්ව නැති. ඉතින් එක එක කතාත් තිබුණා ඉතින්. දැන් මට සිද්ධ වෙන්න ඕන විදිහට කෙරුණානේ. හැබැයි ලස්සනට ඒගොල්ලන් ඒ මිනිහත් එම්බාම් කරන්න නැතුව එතන ළඟම මල්සාලාවක you know තැනකින් ඔක්කොම හරි ගස්සගත්තා. එක දවසෙන් ඉවරුණා. හරි. දැන් මෙච්චර ලොකු කතාවක් කියලා මෙච්චර ලොකු අත්දැකීම් ටිකක් එක්ක මට අවසානයේ අහන්න තියෙන ආන්ටිගෙන් ප්‍රශ්නේ මේ සමාජයට වර්තමාන සමාජයට කාන්තාවන්ට වේවා පිරිමින්ට වේවා ඕනි කෙනෙක්ට සමාජයට ආන්ටිට මේ ලැබපු අත්දැකීම් ටිකත් එක්ක අම්මා කෙනෙක් විදිහට ජනප්‍රිය නිලියෙක්ගේ අම්මා කෙනෙක් විදිහට හෝ වේවා එහෙම නැත්නම් සමහරක් වෙලාවට ඔබ දැනගෙන ඉන්නේ නැතුව ඇති මෙච්චර දුකක් විඳින්න වෙනවා කියන්නේ විඳ කියලා මේ ලැබපු අත්දැකීම් ටිකත් එක්ක සමාජයට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ නෑ මට නම් කියන්නේ දරුවෝ අනේ දෙමෝපියන්ට සලකන්න ඕනේ අපි අපිට ඇහෙනවනේ එක එක්කෙනා ඒ කියන්නේ පාරවල් වල දාලා යනවා දෙමෝපියංග දැන් සමහර ඒ කියන්නේ අතමිට තියන කට්ටියත්
දෙමෝපියන්ව බලා ගන්න යන ළමයි 5-6 දෙනා ඉන්නවා. ඒත් ඒ අම්මා අඩන්න කියනවා මට ඉන්න තරන්න නෑ මාව ළමයි දාලා ගියා කියලා. අනේ කවදාකවත් එහෙම කරන්න එපා. මොකද දෙමෝපියෝ නැත්තම් අපි මේ තැන නෑ නේ. ඒ කියන්නේ දෙමෝ මට නම් හිතෙන්නේ දෙමෝපියන්ට වඩා උතුම් දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ මොන තරම් මහන්සි වෙලාද ඒගොල්ලෝ අපිව මේ වගේ ලොකු කරන්නේ. ඒ කියන්නේ දැන් දෙපැත්තක් තියෙනවා. ඕකේ තව ඉතින් මේවා කියන්න ගියොත් ඒක දිග වැඩි වෙනවා. එහෙම නෙවෙයි සාමාන්‍යයෙන් අපි සමස්තයක් වශයෙන් ගත්තාම දරුවෙක් වුණාම තමගේ දෙමෝපියන්ව බලා ගන්න ඒක අවශ්‍යයි. ආන්ටි දැන් මේ දවස්වල ලංකාවේ තනි වෙලා එහෙම නැත්තම් මේ ලංකාවේ ඉන්න කාලේ පොඩ්ඩක් ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා තියෙනවා. ඒකත් මම කියන්නේ මම පූජාගේ ඇඳුම් අරගෙන ආවා ඊට පස්සේ එයා ගියා මම මෙහෙ වුණා කියලා. දැන් මම අම්මා එක්ක අම්මයි තාත්තයි දෙන්නම් භාවනා කරා කියලා මම කිව්වනේ. ඔව්. ඒ කියන්නේ අමල හොඳට ඉන්න කාලේ මේ දැන් එකක් නෙවෙයි. අසනීප වෙන්න කලින්. එතකොට මම එන මම ඉතින් අවුරුද්දට සැරයක් ඉන්නවානේ. ආහම ඉතින් අම්මා කිව්වා භාවනා කරන්න පුරුදු වෙන්න කියලා. බොහොම අමාරු දෙයක් ඉතින් භාවනා කරනවා කියන එක අපි හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. ඔව්. මගේ හිතේ හැමතිස්සෙම තියෙච්ච දෙයක් මම කවදරි භාවනා කරන්න ඕනේ කියලා. මම ඉන්දියා ගිහිල්ලත් මම තැන් දෙක තුනක් බැලුවා. හැබැයි ඒගොල්ලන්ගේ භාවනා කරන ක්‍රම වෙනස්. අපේ වගේ විපස්සනා භාවනාව නෙවෙයි. ඒගොල්ලන්ගේ ඒක අමුතුයි. ඒක ඉතින් අර නිකන් රිලැක්සේෂන් එකක්, මනසට සහනයක්. ඒ වුණාට නිවන් මඟ නෙවෙයි. ඉතින් අපිට නිකන් රිලැක්සේෂන් එකක් නෙවෙයි මට ඕන කරේ. මට ඕන කරේ නිවන් මඟ. කවදා හරි මේ සංසාරයෙන් ගැලවෙන්න නේ. ඉතින් මට දැන් මගේ තියෙන එකම එම් එක භාවනා කරන්න යන්නේ. දැන් ආන්ටිට කිසිම තැනක හිතන්නේ නැද්ද මම අපරාධේ මේ ටිකක් අර වයසට යනකම්ම හිටිය අපරාධේ මේ ආධ්‍යාත්මික පැත්තට මීට කලින් නැඹුරුනා නම් හොඳයි කියලා වගේ දෙයක්ද? නෑ. හැබැයි ඒක ඉන්දියාවේදි කරන්නේ නැහනේ. ඉන්දියාවේදි කරන්නේ නැහැ. ඒක කීර් අනිත් එක. දැන් මේ වගේ මේ ඒ කියන්නේ හොඳටම සීරියස්ලි භාවනා කරනවා නම් ඔය ගිහි ගෙවල් වදාගෙන භාවනා කරන්න පුළුවන් විදියක් නෙවෙයි. හැබැයි හරියාකාර අපි අපේ දැන් හාමුදුරුගොල්ලෝ භාවනා කරන අපේ ඉන්නවනේ හරිය ඒ කියන්නේ අපිට හරි මගේ යන්න ඕන නම් ශාස්ත්‍රවරයෙක් නැතුව භාවනා කරන්න බෑ. මොකද අපිට එක එක අවස්ථා එනවා. අපි දන්නේ මොනවද කරන්න කියලා. ඒක කියනවාමයි ශාස්ත්‍රවරයෙක් නැතුව භාවනාවක් කරන්න එපා කියලා. ඒ කියන්නේ ටිකක් ඉහළට ගිය කෙනෙක්ට පුළුවන් ඒක කරන්න. මුලදී ශාස්ත්‍රවරයෙක් අවශ්‍යමයි. නෑ මට හිතෙනවා දැන් මේ කාලේ හොඳ කාලේ කියලා. නිදහස් නේද? නිදහස්. මට මේ නිදහස අයියෝ මට කියලා නෙමෙයි කරන්න බෑ මේ නිදහස. හරි අපි බොහෝ දේවල් කතා කරා බොහෝ උපදේශ ඔබට ලබා දුන්නා බොහෝ අත්දැකීම් එක්ක ලබා දෙන්න පුළුවන් දේවල් තමයි ඔබට ලබා දුන්නේ ජීවිතේට මම හිතන්නේ මේ කතා බහෙන් ඔබට ජීවිතේට ගන්න දේවල් තියෙනවා නම් ඒක තමයි වටින්නේ ඉස්සරහ දවසක අපිට පූජා මාශංකරව ලංකාවේදී හරි දැක ගන්න ලැබෙයිද සිනමාව තුළ දැක ගන්න ලැබෙයිද නැත්නම් මේ තත්ත්වෙත් එක්ක තාමත් කිසිම දෙයක් තීරණය කරලා නැද්ද අපිට පොඩ්ඩක් කියන්න කියන්න බෑ ඉතින් දන්නේ නැහැ එයා මෙහෙම දැන් මේ ගොඩක් එයා ෆිල්ම්ස් වලට හිටියට වඩා එයා බ්‍රෑන්ඩ්ස් වලට බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් වෙලානේ හිටියේ. ඉතින් ඒ මගින් එයා තව තවත් ඉතින් ඒ කියන්නේ ජනයට ලඟුනේ. ගිහිලා මිනිස්සු බදා ගන්නවා පේනවානේ පූජා ෆුඩ් සිටි ගියත් ළමයි වට කරගෙන අම්මලා ආච්චිලා වට කරගෙන. ඉතින් මේ ප්‍රශ්නෙත් එක්ක ඒවා කරන්න බෑනේ. ඔව්. ඉතින් මේ ප්‍රශ්නේ ඉවරයක්ම වෙන්න ඕනේ ඉතින් අපි බලමු. මට තාම ඉතින් කියන්න දන්නේ නැහැ. ඉතින් එයා සතුටින් ඉන්නවා එහෙ. සන්ධ්‍යා උමාශංකර්ගේ කතාව දැනගත්ත මං හිතන්නේ ප්‍රථම වතාවට. ඉතින් මෙහෙ වෙන ස්තුතිවන්ත වෙනවා. තවත් දවසක අපි මේ වගේ වැඩසටහනකින් පුළුවන් වුණොත් අපි බලමු. පූජා උමාශංකර් පූජක ලංකාවට ආව දවසක අපි පුළුවන් වුණොත් අම්මවයි දෙන්නම තියලා කතා කරන්න බලාපොරොත්තු වෙකින් අදට අපි සමු ගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන්.